තෙරුවන් සරණ හැම දෙනාට. අදත් අපි සෝතාපත්ති වැඩසටහනෙන් තමයි එකතු වෙලා ඉන්නේ. ගිය වැඩසටහන් වලින් පැහැදිලි කරා සිත පිළිබඳවත් කය පිළිබඳවත්. ඒත් සිත කියන්නේ දැනීමක් කියලා අපි දන්නවා. දැනීම හැදෙන්න මොනවද ඕන වෙන්නේ? මේ පෙනීම, ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම, මතක් වීම කියන මේ හය හැදෙන්න අවශ්‍ය වෙන කාරණා තමයි අපි සොයන්න හදන්නේ. ඒතර ඇහැට පේන්න නම් මොනවද ඕන වෙන්නේ? ඇසක් ඕනේ. ඒ වගේම රූපයක් ඕනේ. කනට ඇහෙන්න නම් කනක් ඕනේ, ශබ්දයක් ඕනේ. නහයට ගඳ දැනෙන්න නම් නාසයක් ඕනේ, ගන්ධයක් ඕනේ. දිවට රස දැනෙන්න නම් දිවක් ඕනේ, රසක් ඕනේ. ඇඟට පහස දැනෙන්න නම් කයක් ඕනේ, ස්පර්ශයක් ඕනේ. මතක් වෙන්න නම් මොළයක් ඕනේ, සිතිවිල්ලක් ඕනේ. හැබැයි ඔය ආයතන ටික විතරක් තිබ්බට, ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි විතරක් තිබ්බට මේ දැනීම හටගන්නේ නැහැ. එහෙම හටගන්නව නම් මලමිනියට ඇහෙන්න එපයි. මලමිනියට කන් දෙකක් තියෙන, වෙලිය සද්ද තියෙනවා, ඇහෙන්න එපයි. අන්න එතනදී තමයි ලෝකේ මේ ආත්ම සංකල්පේ නිර්මාණය වුණේ. ලෝකේ ගොඩක් ආගම්වල ආත්මය කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. ඒ වගේම අපි සාමාන්‍ය විවහාරයේ පණ කියලා කියන්නේත් ඕකට තමයි. ආත්මය කියනවා, පණ කියනවා. ඒ වගේම බුදු දහමට ආවම අපි ඒකට කියන්නේ විඥාණය. එතන මේ විඥාණය කියන දේ පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ. විඥාණය යනු කුමක්ද කියලා අපිට කෙලින් ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට අපිට හරියට පෙන්වන්න පුළුවන් දෙයක් නැහැ. විඥාණය කියන්නේ උදාහරණයක් විදිහට ඩ්‍රයිවර් කියලා කියන්නේ කවුද කියලා මම ඔබෙන් අහුවොත් ඩ්‍රයිවර් කියන්නේ පුද්ගලයෙක් කියලා ඔබට කියන්න පුළුවන්. හැබැයි ඒ ඩ්‍රයිවර් කියන පුද්ගලයා ස්පිරිතාලයට ගිහිල්ලා බෙහෙත් දෙන්න ගත්තොත් එයා එතන ඉඳන් ඩ්‍රයිවර් කියලා අපි හඳුන්වන්නේ නැහැ. එයාට ඩොක්ටර් කියලා අපි කියනවා. එයා ආපහු වාහනයට ඇවිල්ලා වාහනේ පදවනකොට එයා ඩ්‍රයිවර් නෙවෙයි, එයා ඩොක්ටර් නෙවෙයි, එයා ඩ්‍රයිවර් වෙනවා. ඩ්‍රයිවර් කියලා අපි හඳුන්වන්නේ පුද්ගලයෙක්ට නෙවෙයි, වැඩ ටිකකට, ඒ කරන ක්‍රියාවලියකට, ක්‍රියාකාරකම් ටිකකට අපි ඩ්‍රයිවර් කියලා කියනවා. ඒ වගේ තමයි විඥානය කියන්නේ දෙයක් නෙවෙයි, ක්‍රියාකාරකම් ටිකකට කියන නම. අපි ඉස්සරහට කතා කරමු මොනවාද මේ ක්‍රියාකාරකම්, මොකක්ද මේ කියන්නේ කියලා. ඒ වුණාට විඥානයේ ප්‍රධාන කාර්යභාරය තමයි විජානනාති විඥානං, දැන ගැනීම, හඳුන ගැනීම. මේ විඤ්ඤාණය ප්‍රධාන කාර්යය දැනගන්නවා. ඇසින් රූප දැනගන්න හැකියාවේ හැකියාවට අපි කියනවා විඤ්ඤාණය කියලා, පණ කියලා. ඇසයි රූපයයි පණයි කිව්වත්, ඇසයි රූපයයි විඤ්ඤාණය කිව්වත් එකයි. ତେଣୁ මේ පණ කියන එක සාමාන්‍ය ප්‍රාථමික වචනයක්නේ ජීව කියන එක. මේ ජීවය සහ ආත්මය කියන කතන්දරේ බුදුදහමට එනකොට ගොඩක් වෙනස් වෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරන්න ඕනේ. ඒත් ඒකේ කතා කරන්න සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහා අපිට කතා කරන්න බෑ. මොකද මේ දේවල් අපි දන්න දැනුමත් එක්ක නෙවෙයි අපිට ගලපන්න පුළුවන් වෙන්නේ. මේ සියල්ල තියෙන්නේ මේ විඥාණය, ජීවිතය, ජීවිතේන්ද්‍රය, අපි කියනවා ඒකට ජීවය. මෙන්න මේ දේ තියෙන්නේ අපිට දැනෙන මානෙන් එහා ක්‍රමවේදයකට අනුව තමයි මේවා ගමන් කරන්නේ, මේවා වැඩ කරන්නේ. ඒ ක්‍රමවේදය අපිට හරියටම පැහැදිලි කරන්න අමාරුයි, දල අදහසක් ගන්න පුළුවන්. අපි එච්චරට හිතන්න ඕනේ නැහැ. මේ අපි කරන්නේ සෝතාපත්ති වීමට, දර්ශනයට පැමිණීමට අවශ්‍ය වෙන කාරණා ඉගෙන ගන්න එක. එහෙම ඉගෙන ගන්නේ මොකටද? දැනගන්නේ මොකටද? එතකොට අපේ හිතේ හදාගෙන තියෙනවා නම් යම් යම් දෘෂ්ටි, යම් යම් මතවාද, අන්න ඒ ඔක්කොම කැඩිලා අපේ සිත පාරිශුද්ධත්වයට, අපේ සිත දර්ශනයන්ගෙන් පාරිශුද්ධත්වයට, ඒ කියන්නේ රාග ද්වේෂ මෝහයන්ගෙන් නෙවෙයි, අපි ඔළුවේ දාගෙන ඉන්න විවිධ දෘෂ්ටීන්ගෙන් මිදලා අපේ සිත මධ්‍යයට පැමිණෙනවා නම්, මධ්‍යස්ථ වෙනවා නම්, අන්න එතනදී අපිට සෝතාපන්න වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ විඤ්ඤාණය, ඇසත් රූපයත් විඤ්ඤාණයක් කියද්දී මේ විඤ්ඤාණය ගැන කතා කරනකොට ඇතිවන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි විඤ්ඤාණ කීයක් තියෙනවද? ඔය ප්‍රශ්නය නිසා බුදුදහමේ ගුරුකුල රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. මහායාන, තේරවාද ගුරුකුල රාශියක් නිර්මාණය වෙන්න ප්‍රධානම හේතු උනේ මෙන්න මේ විඤ්ඤාණ කතන්දරේ. ඒක විඤ්ඤාණවාදය කියලා වෙනම වාදයකුත් තියෙනවනේ. හරි. එතකොට මේ විඤ්ඤාණය කීයක්, විඤ්ඤාණ කීයක් තියෙනවද කියලා අහුවොත් එහෙම ඔකට උත්තර දෙකක් දෙනවා. එකම විඤ්ඤාණය පවතිනවා කියලා එක පිරිසක් කියනවා. තව පිරිසක් කියනවා නෑ, විඤ්ඤාණ හයක් පවතිනවා. එකම විඤ්ඤාණයක් පවතින බව ඔබ හිතන්නේද? සමහර විට ඔබ හිතාගෙන ඇති විඤ්ඤාණ හයක් පවතින බව. දැන් මං අහනවා ප්‍රශ්නයක්. එක විඤ්ඤාණයද, එකම විඤ්ඤාණයද පවතින්නේ, නැත්නම් විඤ්ඤාණ හයක්ද පවතින්නේ? අපි දෙපැත්තරම කරුණු හොයලා බලමු. දැන් අපි කිව්වොත් එක විඤ්ඤාණයයි පවතින්නේ කියලා,
අපි මෙහෙම උදාහරණයක් ගන්නවා. අපි ටීවී එක බලන ගමන් බත් කනවා. බත් කන ගමන් ටීවී එක බලන ගමන් අපි බත් කනවා කියලා හිතනකොට ඒතර ටීවී එක බලනකොට ඇහැ වැඩ කරනවා. ශබ්දය ඇහෙනකොට කන වැඩ කරනවා. බත් එකේ සුවඳට නහය වැඩ කරනවා. දිවට රස දැනෙනකොට දිව වැඩ කරනවා. ස්පර්ශ දැනෙනකොට කය වැඩ කරනවා. කය කයට ස්පර්ශ දැනීම වැඩ කරනවා. ඒ වගේම මේ කෑමක රසයි කියලා මතක් කරන්න පුළුවන්, හිතන්න පුළුවන් අන්නේ දේවල් වෙනවා. ඒතර මේ වික විඥානය මෙච්චර ගොඩක් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක්. ඒතර විඥාන එකක් නෙවෙයි, හයක් තියෙන්න ඕනේ. දැන් නම් හයකුත් තියෙනවනේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයක් තියෙනවනේ. අන්න ඒ තර්කයත් එක්ක සමහරු කියනවා විඥාන හයයි. දැන් විඥාන 6 කියන එකට මොකද තියෙන සාධක? අන්න ඒකට එරෙහිව තියෙන සාධක මොනවාද? දැන් විඥාන 6 කියනකොට තියෙන ප්‍රශ්නය බැරිවර අන්ධ වුණොත්, ඔබට ඇස් පේන්නේ නැතුව ගියොත්, ඔබේ විඥාන 5ක් තියෙනවනේ. එතකොට එක විඥානයක් ඇති වුණා. දැන් ඒ විඥානයට මොකද වෙන්නේ? ඒ විඥාන නැතිම වෙලා යනවද? නැති වුණොත් ඒ කියන්නේ ඊළඟ භවයේ පහළ වෙනකොට ඊළඟ භවයේදී එයාට ඇස් පේන්නේ නැද්ද? ඒ කියන්නේ එක විඥානයක් අඩු වෙලාද? නැත්තම් ඒ ඇහි විඤ්ඤාණය ගිහිල්ලා ජපානෙ ඉපදිලා, කනේ විඤ්ඤාණය ගිහිල්ලා යුරෝපෙ ඉපදිලා, නහය විඤ්ඤාණය ගිහිල්ලා තවත් තැනක ඉපදිලා, එහෙම එක එක තැන්වල ඉපදෙනවද? විඤ්ඤාණ 6යි කියලා කියන්න බෑ අපිට. විඤ්ඤාණ 6ක් නෙවෙයි. ඒක නම් 6ක් දාලා තියෙන්නේ. දැන් තොප්පි විකරනකොට තොප්පි වෙලෙන්ද කියනවා. මාළු විකරනකොට මාළු වෙලෙන්ද කියනවා. එළවලු විකරනකොට එළවලු වෙලෙන්ද කියනවා. කරන වැට්ටික අනු නම දැම්මට වෙලෙන්ද වෙලෙන්දම තමයි. අන්න ඒ වගේ විඥාන විඥානෙම තමයි. විඥානට එක එක තැන්වල වැඩ කරනකොට, ඇහි වැඩ කරනකොට, කනේ වැඩ කරනකොට, නහය දිවේ ඇඟේ වැඩ කරනකොට, මනසේ වැඩ කරනකොට අපි විඥාන හයට නම් හයක් දාලා තියෙනවා. දැන් මේ විඥාන හයට නම් හයක් දාලා තියෙනවා. එහෙනම් විඥාන හයක් නෙවෙයි, විඥාන එකයි තියෙන්නේ කියලා දැන් ඔබ හිතනවා ඇති. අන්න එතනදිත් ඔබ වරද්ද ගන්නවා. චුල්ල තණ්හා සංකේය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝට ආරංචි වෙනවා, එක ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා පවත්වනවා කියලා. එකම විඥානයක් පවතිනවා. මේ විඤ්ඤාණය ඊළඟ භවයට යනවා, ඊළඟ භවයෙන් ඊළඟ භවයට යනවා. එකම විඤ්ඤාණය පවතින්නේ තමා තුළ කියලා ඒ හාමුදුරුව විස්තර කරනවා. මේක ආරංචිච්ච බුදුහාමුදුරුව ඒ හාමුදුරුවම ගෙන්නලා මෝග පුරුෂ මෝඩ මිනිහ කියලා බුදුහාමුදුරුව බයින්න පටන් ගන්නවා. මම එහෙම දුගන්නලා තියෙන්නේ, එහෙම එකක් මම උගන්නලා නැහැ. කොතනද මං එහෙම එකක් ඉගෙනුවේ කියලා බුදුහාමුදුරුව අහනවා. දැන් මං අහන්නේ විඤ්ඤාණය එකම විඤ්ඤාණයක් නම් ඔබ කියන්න පුළුවන් ටීවී එක බලනකොට බත් කන්නේ වේගය නිසා. විඥානේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස මේ වේගයෙන් වැඩ කරනවා. ඇහැට යනවා, කනට යනවා, නහයට යනවා, දිවට යනවා, ඇඟට යනවා, මනසට යනවා, මේ ටිකට මේ වේගයෙන් ගමන් කරනවා කියලා. එක විඥානයක් ගමන් කරනවා නම් අන්න එතන ගැටලුවක් එනවා. මොකද ඇහැට ඇහි වැඩ කරපු විඥානේ කනට යනවා කියන්නේ එතන ස්ථිර වෙලා, විඥාන ස්ථිර වෙලා. නහයට යනවා කියන්නේ එතන ස්ථිර වෙලා. දිවට යනවා කියන්නේ එතන ස්ථිර වෙලා. ඇඟට යනවා කියන්නේ එතන ස්ථිර වෙලා. මෙන්න මේ ආයතන හය ඔස්සේ ගමන් කරනවා කියන්නේ විඥාන ස්ථිර වෙලාද නැද්ද? විඥාන ස්ථිර වෙලා. හරි ප්‍රශ්නයක්. ඒතර විඥාන ස්ථිරව තියෙනවද? මේ භවයෙන් විඥාන ගියේ ඊළඟ භවයට යනවා. ඊළඟ භවයෙන් විඥාන ගියේ ඊළඟ භවයට යනවා. විඥානේ බැස ගන්නවා. අපි කියනවා මේ විඥානේ දිගින් දිගට ගමන් කරනවා කියලා. එතකොට එහෙම කිව්වොත් මේක ආත්මයක් වෙනවා. අනාත්ම සංඥාවට බුදුදහම යනවා. එහෙම විග්‍රහ කළොත් විඥාන එකයි නෙවෙයි. දැන් එතකොට මොකද උත්තරේ? එක විඥානේද විඥාන 6ද? අපි ගණන් වශයෙන් බැලුවොත් විඥාන කෝටි ගණක්. විඥාන කෝටි ගණක්. ඒ කියන්නේ ඇහි පහළ වෙන විඥානය නෙවෙයි කනේ පහළ වෙන්නේ. එතන වෙන විඥානයක්. නහය පහළ වෙන්නේ තවත් විඥානයක්, දිවේ පහළ වෙන්නේ තවත් විඥානයක්, ඇඟේ පහළ වෙන්නේ තවත් විඥානයක්. මේ ක්‍රියාකාරකම් ටික අලුතෙන් ජනනය වෙන නැවත එවලේවල හැදෙන ක්‍රියාකාරකම් ටික තමයි විඥානය කියන්නේ. ඒතර ඇහෙදි වැඩ කරපු ටික නෙවෙයි කනට යනකොට එතන වෙන වැඩ ටිකක්. නහයේදී වෙන වැඩ ටිකක්, දිවේදී වෙන වැඩ ටිකක්. කොහොම හෝම වැඩ ටික අලුත් වෙනවා. අලුත් වැඩ. පරණ වැඩ නෙවෙයි. ඩ්‍රන් ඩ්‍රයිව් කරනකොට වාහනේ මෙහෙම කරකවනවා තමයි. ඊට පස්සේ තව වාහනේ ඩිල කරකවුවා කියලා ඒ කරකැවීම නෙවෙයි, මේ කරකැවීම දෙකක්. දැන් ඒ වගේ තමයි. ඒතර විඤ්ඤාණ කෝටි ගණක්. හැබැයි කොච්චර කෝටි ගණක් විඤ්ඤාණ තිබ්බත් විඤ්ඤාණේ ස්වභාවයක් තියෙනවා. එක වතාවකදී එක විඤ්ඤාණයක් පමණයි. ඒතර විඤ්ඤාණ කෝටි ගණක් පහළ වුණා. එක වතාවකදී කීයක් පහළ වෙනවද? එකයි පහළ වෙන්නේ. එහෙනම් ලොවින් එකේ එක් දෙයකට වෙයි සමත කියන එකම එක විඤ්ඤාණය පහළ වෙන එක වතාවකදී. එතකොට ඔබගෙන් කවුරු හරි කෙනෙක් අහුවත් විඥාන කීයද කියලා උත්තර දෙන්න තියෙන කෝටි ගණක් කියන්න යන්න ඕනේ නැහැ. එක වතාවකදී එකක් පමණයි. හැබැයි එකම විඥානයක් පවතින්නේ නැහැ. විඥාන එකයි නෙවෙයි, විඥාන කෝටි ගණක්. එකතු කරොත් එක විඥානයක් දිගටම තියෙනවා කියලා අදහසක් ඔලුවට ගන්න එපා. ඒක වැරදි. විඥාන කෝටි ගණක් පහළ වෙනවා එකතු කරොත් නම්. හැබැයි එක වතාවකදී එක විඥානයයි.
දැන ගැනීම එකයි. ඇහෙන් රූප දැනගන්නවා, කනින් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ගඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, ඇඟෙන් ස්පර්ශ දැනගන්නවා, මොළෙන් සිතුවිලි දැනගන්නවා. දැන් එතකොට මේ විඤ්ඤාණය කියන එක අපි කතා කරගෙන යනකොට අපිට උපමාවක් විදිහට ගන්න පුළුවන් වඩුවෙක්ට. දැන් වඩුවා කියන කෙනා, දැන් වඩුවා කියන කෙනා ඉන්නවනේ. එතකොට මේ වඩුවා කියන කෙනා කෙනෙක් විදිහට අපි ගන්න නැතුව වැඩ ටිකක් විදිහට ගන්නවා. එතකොට වඩුවට ඔන්න වඩු මඩුවක් තියෙනවා, වඩුවෙක් ඉන්නවා, වඩුවා විසින් පුටු හදනවා. ඇසනම් වඩු මඩුවයි, වඩුවා නම් විඥානයයි, වඩුවා හදන පුටු නම් පෙනීමයි, පුටු හදන්න උපයෝගී වෙච්ච ලී නම් අසත් රූපයත්. අසත් රූපයත් කියන අමුද්‍රව්‍ය යොදාගෙන, ඇස කියන රූප කියන අමුද්‍රව්‍ය යොදාගෙන ඇස කියන ආයතනයේදී විඥාන කියන කම්කරුවා විසින් පෙනීම කියන සිත නිෂ්පාදනය කරනවා. කන කියන ආයතනයේදී විඥාන කියන කම්කරුවා විසින් ශබ්ද නම් වූ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන ඇසීම කියන සිත නිෂ්පාදනය කරනවා. නහය නම් වූ ආයතනයේදී විඥාන කියන කම්කරුවා විසින් ගඳ දැනීම කියන සිත නිෂ්පාදනය කරනවා, ගඳ උපයෝගී කරගෙන. දිව කියන ආයතනයේදී විඥානයේ නැමැති කම්කරුවා විසින් රස දැනීම කියන සිත නිෂ්පාදනය කරනවා, රස කියන අමුද්‍රව්‍ය දාගෙන. ශරීරය කියන ආයතනයේදී විඥානය කියන කම්කරුවා විසින් ස්පර්ශ දැනීම නිෂ්පාදනය කරනවා, ඒ ස්පර්ශ වෙන දේ අමුද්‍රව්‍ය කරගනිමින්. මොළේ කියන ආයතනයේදී විඥාන කියන මනස නම් වූ ආයතන, ඔතන වරද්ද ගන්න එපා, මනස මොළේ නම් වූ ආයතනයේදී විඥාන කියන කම්කරුවා විසින් සිත නිෂ්පාදනය කරනවා, මතක් වීම කියන සිත නිෂ්පාදනය කරනවා සිතුවිලි උපයෝගී කරගෙන. එතන මනස, සිත, විඥානය තුනක් විදිහට අපිට එතන වෙන් කරන්න පුළුවන්. අන පෙනීම සිතක්, ඇසීම සිතක්, ගඳ දැනීම සිතක්, රස දැනීම සිතක්, ස්පර්ශ දැනීම සිතක්, මතක් වීම සිතක් කියලා අපි පැහැදිලි කරගත්තා. පෙනීම හැදෙන අසත් රූපයත් විඥානයත්, කනත් ශබ්දයත් විඥානයත්, නහයත් ගඳත් විඥානයත්, දිවත් රසත් විඥානයත්, ඇඟත් ස්පර්ශයත් විඥානයත්, මොළයත් සිතුවිල්ලත් විඥානයත්. මේ ටික එකතු වෙලා සිත නිෂ්පාදනය කරනවා. දැන් අපි දන්නවනේ මේ වෙලාව සාමාන්‍ය ජීවත් වෙන වෙලාව කියලා. දැන් නිින්ද ගියාම මොකෝ වෙන්නේ? නින්ද ගියාම වෙන්නේ මොකක්ද කියලා අපි බලනකොට අපිට හොඳ වැකියක් මතක් වෙනවා. අපේ ලොකු හාමුදුරුවෝ මට උගන්වලා තියෙන්නේ, මේ අපිට උගන්වලා තියෙන්නේ මේ විදිහට, වඩුවගේ ගෙදර පුටු නැහැ. දැන් වඩුවයි ගෙදර පුටු නැහැ කියන්නේ මොකක්ද? වඩුවාගේ ගෙදර පුටු නැත්ද ඇත්තටම? ඒකෙන් කියන්නේ වඩුවා තුළ පුටු නැහැ. වඩුවා තුළ ඇත්තේ පුටු හදන හැකියාව පමණයි. පුටුවක් හදන ශක්්‍යතාවය, හැකියාව වඩුවා ගාව තියෙනවා. හැබැයි පුටු නැහැ. ඒ වගේ නිින්ද ගියාම මුකුත් දන්නේ නැහැ. නිින්ද ගියාට පස්සේ එයා වැඩ කරන්නේ නැහැ. හැබැයි ශක්්‍යතාවය නැද්ද? තියෙනවා. විඥාණය පහළ වෙන්නේ නැහැ. හැබැයි විඥාණය නිර්මාණය වෙන හැකියාව තියෙනවා. පැහැදිලිද? වඩුවා තුළ වඩු වැඩ තිබ්බට වඩුවා ක්‍රියාත්මක වෙන වෙලාවෙ තමයි අපිට වඩුවව පෙන්වන්න පුළුවන්. ක්‍රියාත්මක නොවන වෙලාවක අපිට වඩුවව පෙන්වන්න බැහැ. එහෙනම් විඥානෙ පෙන්වන්න පුළුවන් වෙන්නේ ආයතනවල ක්‍රියාකාරකම් කරනකොට විතරයි. නැත්නම් එයා භවාංග ස්වභාවයෙන් පවතිනවා කියලා අටකතාවල තියෙනවා. භවාංග වෙන්නේ හදවතේ අඩපතක් පමණ ලේ ධාතුවට කියලා විග්‍රහයකුත් තියෙනවා. තමන්ගේ මේ මොළේ ඇතුලේ, මොළේ තියෙන බ්‍රේන් ස්ටෙම් එකේ මේ පල්ලෙහා කොටසේ කියලත් විග්‍රහයක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ භවාංගය කියන්නේ විඤ්ඤාණය වැඩ කරන්නේ නැතුව තියෙන එක. අපිට වැඩන්නේ කොතනද තියෙන්නේ කියලා. විඤ්ඤාණය වැඩ කරන්නේ නැතුව තියෙනවා. එහෙම තියෙන තැනක් විදිහක් නැහැනේ. තියෙන විදිහක් නැහැ. තියෙන තැනක් පෙන්වන්න බෑ. හට ගන්නකොට තියෙනවා. දැන් සාද්දයක් ඇහුණා. මේ අත්පුඩිය හට ගන්න කලින් කොහෙද තිබ්බේ? එහෙම තිබ්බ දෙයක් නෙවෙයි. ඒ වෙලේ හැදිච්ච තියා. එකතු වෙච්ච ගමන් හැදිච්ච දෙයක්. ඒක තමයි පටිච්ච සමුප්පාන පන්න දෙයක් කියන්නේ. හේතුඵල ධමයට අයිති දෙයක්. අසත් රූපයත් විඥානයත් එකතු වෙච්ච ගමන් විඥාය අසත් රූපයත් එකතු වෙච්ච ගමන් තමයි විඥානේ හැදින්නේ. නැතුව අපිට බෑ විඥානේ පරණ තිබ්බ තැනක් හරි පස්සේ යන තැනක් හරි පෙන්වන්න. මොකද ඒකේ වෙලෙ හට ගන්න එක. මේ අප්පුඩිය ගියපු තැනක්වත් තිබ්බ තැනක්වත් නැහැ. ඒ වෙලෙ හටගත්ත දෙයක්. ඒ තමයි විඥානය පිළිබඳව විග්‍රහය. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ විඥානය ගැන. එතකොට හීන පේනවයි කියලා කියන්නේ විඥානය වැඩ නවත්තලා නැහැ. මොළේ කියන ආයතනයට ගිහිල්ලා එයා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මතක් වෙනවා කියලා කියන්නේ හීන දකින්නවා කියලා කියන්නේ එයා ඇත්තටම කරන්නේ මොකක්ද?
එයා කරන්නේ එයාගේ විද්‍යාව මනෝවිද්‍යාවට අනුව නම් එයා කරන්නේ එයාගේ අර මතකයන් ගබඩා කරගන්න මේ මතකයන් රඳා පවත්ව ගන්න හැමතිස්සෙම මොලේ මොකද කරන්නේ ඒ මතකයන් එක රිද්මයකට සකස් කරගන්න. ඒ එකට එකක් සම්බන්ධ කරගත්තාම තමයි එයාට ලේසි මතක තියාගන්න. සමහර දේවල් තියෙනවා එහෙම ගැලපෙන්නේ නැති. ගැලපෙන්නේ නැති දේවල් එයා මොකද කරන්නේ ආයි රීප්ලේ කරලා එයා නැවත ඒව බලලා එයා ඒක සකස් කරගන්නවා. අන්න ඒ වගේ දෙයක් මොළේදි සිද්ධ කරනකොට අපි ඒකට හීන දැකීම කියලාත් කියනවා. ඒ වගේම හීන දැකීමට විවිධාකාර අර්ථකථන තියෙනවා. බුදුදහමේ තියෙනවා වෙනත් ආගම්වලත් තියෙනවා. ඒ වගේම විද්‍යාවේ තියෙනවා මනෝවිද්‍යාවේ තියෙනවා මේව මතවාද. මේව ස්ථිරව කාටවත් කියන්න බෑ. ඉතින් මේ හීන දකින්නේ කොහොමද? කොහොමද මතකයන් ගමන් කරන්නේ? භවයෙන් භවයට කොහොමද මේ විඤ්ඤාණය යනවද? නැත්නම් කොහොමද ඔක සිද්ධ වෙන්නේ? ඊළඟ භවයේ උපතක් සිද්ධ වෙනවද? ගිය භවයේ අපි හිටියද? ඊළඟ භවයට අපි යනවද? නැවත උපතක් තියනවද? මොකද්ද නිවන් දකින්නයි කියන්නේ? අන්න ඒව ගැන අපි කතා කරන්න ඕනේ. ඊළඟ වැඩසටහනෙන් අපි ඒක කතා කරමු. අදට මේ ටික තමයි අපිට කියලා දෙන්න තියෙන විඤ්ඤාණය ගැන හොඳට තේරුම් ගන්න. ඒ අවබෝධය ඔබේ දෘෂ්ටීන් තියෙනවා නම් ඒ දෘෂ්ටීන් කඩලා දාවි. මේක ශ්‍රවණය කරගෙන යන්න, මේ වැඩසටහන දිගින් දිගට ශ්‍රවණය කරගෙන යන්න, අපි ඉස්සරහට පුහුණු කරන්න අවශ්‍ය දේවල් කියනවා. ඒ තාක්කල් මේ වැඩසටහන් ටිකේ මුල් කොටස අපි ශ්‍රවණය කිරීමට තමයි ඔබට සලස්වන්නේ. එහෙනම් ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.